දන්නවද නොදන්නවද? දුප්පත් පොහොසත්ද බලය තියනවද දුබලද? බේදකින් තොරව හැම කෙනාටම රාජ්‍ය සේවයට ගිහිල්ලා තමන්ගේ සේවාව කාර්යක්ෂම ලබා ගැනීමේ රටක් ඕන. අන්නේ රට අපි හදනවා. මම විශේෂයෙන් කියනවා මහ ඇමති හැටියට ගුරුපත්වීම් 5000ක් දුන්නා. ගුරුපත්වීම් 5000ක් දුන්නා. මහ ඇමති හැටියට ගුරුපත්වීම් 5000 දෙනකොට මහින්ද මට සල්ලි දුන්නේ නැහැ. මෙව්ව පළාත පුරා විසිරලා තියෙනවා. ඒ වගේ මුස්ලිම් පත්වීම් දුන්නා බිබිලට විතරක් 65. තරඟ විභාග තිබ්බේ නැහැ. තරඟ විභාග තිබ්බේ නැහැ හඳුරුවනේ. තරඟ විභාග තිබ්බනම් අපේ අයට මේ වෙල්ලස්සේ අයට මේ පත්වීම් ගන්න හම්බ වෙන්නේ නැහැ. පිටින් අය ඇවිල්ලා අරගෙන උන් දේශපාලන බලය පාවිච්චි කරලා ආයේ අපේ පාසල් ටික හිස් වෙනවා. අපි මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. අපි මේ රාජ්‍ය සේවය නැති කරේ කොතනින්ද? මේ රාජ්‍ය සේවය නැති කරේ බඳවා ගන්න දේශපාලනය, උසස් වීම දෙන දේශපාලනය, මාරු වීම දෙන දේශපාලනය, මුළු රාජ්‍ය සේවයම විනාශ කරා. ඡන්ද කාලේ පොම්කොළ පිරෙවෙ නැද්ද? පොම්කොළ පුරවනවා නේද? ඡන්ද දුන්නොත් රස්ස දෙනවා. ඡන්ද දීලා ඉවරලා මතකද මේ තිස්සමාරාමේ සියබලා ගස්සට රස්ස දුන්නා. උසනම් මෙහෙමයි, මිටිනම් මෙහෙමයි, මතකද? එහෙම කොයිද රාජ්‍ය සේවය පවතින්නේ? තමන්ගේ ඡන්ද කන්න සිංහයාන රස්සාවක්, පෝලිම් බුත් එකේ යන රස්සාවක්, හැකියාව තියනවද, දක්ෂතාවය තියනවද, පුරප්පාඩුවක් තියනවද කියන එක වැඩක් නැහැ. නිවාස අධිකාරියට පිරෙව්වා 2500ක්. පස්සේ 2500ටම රස්සාව නැතුව ගියා. 2500ටම රස්සාව නැතුව ගියා. ඡන්දට ආවා කියලා පුරවනවා. මොකද්ද ඇති ඵලය? අපි එහෙම රස්ස දෙන්නේ නැහැ. මම මෙතන ප්‍රසිද්ධිය කියනවා, මේ රැස්වීමට ඔබ සහභාගී වීම රජයේ රැකියාවක් ලබා ගැනීමේ සුදුසුකමක් නෙවෙයි. මොකද කියන්නේ? මොකද කියන්නේ? ගුරුවරු දුන්නා. බකිනිගහවැල පාසලේ ගුරුවරු හිටියේ 5 දෙනයි. එක දවසේ 17ක් දැම්මා. පඟරගම්මන එහෙමයි, බකිනිගහවැල එහෙමයි, මහවැල මුල්ලේ එහෙමයි, ඊළඟට මේ පැත්තෙන් ගත්තහම ගොඩිගමුව එහෙමයි, කනුල්වැල එහෙමයි. මේ විදිහට අපිකට ඕනෑම දේශපාලන පක්ෂයකට පුළුවන් ඒක කියන්න කියන්න නේද? කියන්න කියන්න. සජිත් ප්‍රේමදාස වේදිකාවට නගලා කියන්න කියන මේ රැස්වීමකට ඔබ සහභාගී වීම රැකියාවක් ලබා ගැනීමේ සුදුසුකමක් නෙවෙයි කියන. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? රැස්වීම නේද? නේද? රැස්වීමට කඳුළු ගෑස් ගැහුවා වගේ සිරලා යනවා. එහෙම නෙවෙයිද? එහෙම තමයි. එහෙම තමයි අපේ රට නැති කරේ. මතක තබා ගන්න. කාට හරි කෙනෙකුට රස්සාව හම්බෙච්ච වෙනම දෙයක්. හැබැයි රටද මොකද උනේ? විනාශ වුණා. අපි රස්ස දෙන්නේ එහෙම නෙමෙයි. අපි හදනවා ආර්ථිකයක් රස්ස දෙන්න පුළුවන්. මෑතකදී මම මාලදිවයින ගියා. මාලදිවයින කිසි සම්පතක් නැහැ. එකම එකයි තියෙන මුහුද විතරයි. වතුර ගේන්නේ නේපාලයෙන්. එළවලු ගේන්නේ ඉන්දියාවෙන්. හාල් ගේන්නේ බංග්ලාදේශයෙන්. අයිස්ක්‍රීම් ගේන්නේ ලංකාවෙන්. කිසි දෙයක් හදන්නේ නැහැ.